ඇත්තටම එළියට පේනන පුද්ගලයෝ ටිකක් තමයි. හැබැයි මේ පුද්ගලයෝ පසුපස්සේ විශාල සංවිධානයක් තියෙනවා. අපි බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරපු නිසා අපි දන්නවා ඒක අභ්‍යන්තරයේ වැඩ කරන සංවිධාන සහ ඒගොල්ලෝ ඒ කාරණාවන් සිද්ධ කරගන්න මුගන්ලගෙන පිළිවෙලවල් පවා අපි පිළිබඳව දැනුවත් භාවයේ තියෙනවා. අපි ඒකට උදව් උපකාර අරගෙන තියෙනවා. හොඳා බුද්ධයන් සාදීයේ පවා අපි උදව් උපකාර අරගෙන ඒතරතුරු බොහොමයක් අපි එකතු කරලා තියෙනවා. මොකද ඒ පිළිබඳව හොඳටම හොයාගන්න පුළුවන් කොමිෂන් සභා වාර්තාව කියුවා නම් බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව බලාගෙන ඒ කාලෙම ඔබ විස්තරය කියලා තියෙන ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන්නේ. ග්‍රැජුවේෂන් අපු විනාශකාරී පුත්‍රයෝ තමයි. ඒකද මේ අය බිහි වෙනවා නෙමෙයි මේ අය බිහි කරනවා සහ මේ අය ප්‍රමෝට් කරන්න අවශ්‍ය වෙනම බලවේගයක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔය කැඩිලා ආපු හාමුදුරුවෝ ඉන්නවා ඒ තැන් වලින් ආපු අය. ඒ ආපු හාමුදුරුවෝ අපිත් එක්ක කියනවා ස්වාමීනාංශ අපි දැනුවත් කවුරුත් එහෙම නැහැ නමුත් පුදුමාකාර විදිහට අස්වාභාවිකව සම්බන්ධ වෙනවා කියලා කට්ටිය. දැන් බණ කියාගෙන යනකොට වැරදි දෙයක් කියනකොට දායකයෝ විදිහට ඇවිල්ලා ඒක ප්‍රමෝට් කරන්න උදව් කරනකොට සමාජගත වෙන්නේ මොකද අර වැරදි දෙන්නේ. අනේ ඒක ඉස්සරහට ගන්න පුදුමාකාර විදිහට කට්ටිය සම්බන්ධ වෙනවා. බණක් තියෙනවා කියලා බෝඩ් එකක් දැම්මම 2000ක් ඇවිල්ලා පිරෙන මට්ටමට ලොකු ප්‍රචාරයක් තියලා ඒ දේ කරන්න වෙනම පිරිසක් ඒකට මුදල් වියදම් කරලා කරන්න පිරිසක් ඉන්නවා කියලා. ඒක ඒගොල්ලෝ කියලා නෙමෙයි දායකයෝ විදිහට ඇවිල්ලා කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ හැමදෙරු නිවැරදි වෙලා නිවැරදි දේ කියන්නේ ගත්ත විතරයි අර කරපු දේවල් ඔක්කොම අර අර දීපු ප්‍රසිද්ධිය එහෙම හදාගෙන ගන්න. ඊට පස්සේ දැන් දේශනා ප්‍රසිද්ධ නැහැ. දැන් දේශනාවෙන් ස්පොන්සර් කරලා දාන්නේ නැහැ. දැන් අර දෙන මාධ්‍ය ආවරණේ දැන් නැහැ. දැන් ඒ කිසි පිටිපස්සෙන් ඉන්න ලොකු සංවිධානයක් ප්‍රශ්න ගැටළු වෙලා නේද? හොඳයි කවුරු සාධකාරයක් පවත්වන්න සාධන කරගන්න. අද දවසේදී උදෑසන පටන් සිය සමාදන් වෙලා සද්ධර්ම ශ්‍රවණය කරලා සාකච්ඡා පවත්වලා භාවනා කරලා බොහෝ කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට යෙදුණා මේ අවස්ථාවේදී. අපි කැමති සිහිපත් කරන්නට ධර්මය කියන එක බොහොම ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. ධර්මයේ ගැඹුරුයි කියනකට වඩා සුදුසුයි අපේ මනර නොගැඹුරුයි කියන එක. ඒ නිසා තේරුම් ගන්නකොට මම බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරපු ඔක්කොම සියල්ලක්ම තේරුම් යාවි කියන එක. හැබැයි අපි පරිස්සමෙන් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අපි වෙනද දැනගත්ත දෙයකට වඩා වැඩි දෙයක් එක දෙයක් හරි දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කියන්නේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ බෞද්ධයෙක් විදිහට අපි මේ මෙච්චර දර්ශනයක මොකක්වත්ම තේරුනේ නැත්නම් තේරුණ කෙනාට වඩා අපි අප්‍රමාදි වෙන්න ඕනේ. කෙනෙකුට තේරුණා නම් තේරුණ කෙනාට වඩා නොතේරුණු කෙනා තමයි උත්සාහවත් වෙන්න ඕනේ තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි කමක් නැහැ. කාටවත් උත්සාහ ගැනීම තුළ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දහම සරල කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමහරු ප්‍රශ්න කරනවා සුනීත සෝපාකලත් නිවන් දැක්කේ ඔච්චර ගැඹුරු දහමක් අහලද කියලා. සුනීත සෝපාකල දැක්ක නිවන ගැන කතා කරන ගොඩාක් දෙනෙකුට අමතකයි. සත්‍යක නිවන් දැක්කේ නැහැ කියලා. සත්‍යක කියන්නේ පණ්ඩිතයෙක් ඉගෙනගත්ත කෙනෙක් එදා සමාජයේ හිටපු මහා වාදී එයාට නිවන් දැකින්න බැරි වුණා. සුනීත සෝපාක නිවන් දැක්කා. සෝපාක හාමුදුරුවන්ගෙන් එක කියන්නේ මොකද්ද කියලා අහනකොට දුන්න උත්තරේ තමයි සබ්බේ සත්ත ආහාර ප්‍රතිකා සියලු සත්වෝ ආහාරයෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යයෙන් යටත් කියන උත්තරේ. ප්‍රත්‍යයෙන් යටත් කියන උත්තරේ ප්‍රත්‍ය ධර්මතාව ටික මොනවද කියලා ඔය සූවිසි ප්‍රත්‍යයම විස්තර කරලා ඉන්න පුළුවන් උත්තරයක් තමයි සෝපාක හාමුදුරුවෝ එක කියන්නේ මොකද්ද කියලා අහනකොට දුන්න උත්තරේ. එතකොට හිතන්නකෝ අවුරුදු 7ක් වුණාට වයස එතන නුවණ කොච්චරද කියලා. නුවණට ඇගනේ ඒකට ඇඟ අවශ්‍ය නැහැ. එතන මහා නුවණක් තිබුණා. එතන මහා ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව නිසා තමයි ධර්මයේ තේරුම් ගත්තේ. එහෙනම් ඒ ඇඟ දිහා බලලා අවුරුදු 7ක් ඔක තේරුම් ගත්තා නම් ඔක එච්චර ගැඹුරු වෙන්න බෑනේ කියලා දහම සරල කරන්න උත්සාහවත් වෙන්න එපා. ඒක කරන්න බෑ. දහම කොහොමද ගැඹුරු දෙයක් සියුම් නුවණින් තමයි දැනගන්න තියෙන්නේ. නැත්නම් නුවණ නැත්නම් සදායිනේ ධර්මයේ කියන්නේ. ඒ නිසා කවුරුත් අප්‍රමාදී වෙන්න අපි බණ දැනගෙන ඉක්දුන නෙමෙයි මම කියන්නේ නේද කියලා කියලා හරි බණ අහලා මේක ටිකක් හිතට දියුණු කරන්න පටන් අරගෙන තමයි අපි මේක තේරුම් ගත්තේ. ඒ නිසා කාටවත් දැරි කමක් නැහැ.
ටිකක් හැබැයි වැඩිපුර උත්සාහවත් වෙන්න. ධර්මයේ හෙව්වට කමක් නැහැ. අර වැරදි මතවාදවලට රැවටිලා මහා අකුසල් සිද්ධ කරගන්න එපා. ඒක මහා භයානක අකුසල් බරපතල අකුසල්. ඒ නිසා ඒ තැන්වල ඒ විදිහේ දේවල් සිද්ධ කරගන්නත් එපා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ශක්තිය අපි මේ වෙලාවේදී අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මහා කඩවල රත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා අපේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම දෙනා ඉෂ්ඨකාරක සියලුම දේවගණ සමූහය සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ශක්තිය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. සෑම සියලු දෙනාම මේ පරලෝක ගිය සියලුම ඥාතීන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ අසමාර්ථතුළු ඒ සියලුම දෙනාගේ මම රම්වසය සඳහන් කරන්නට ගන්නේ නැහැ. මේ සඳහා බොහෝ දායකත්වයේ දරපුවා ඉන්නවා, පෙරස් ප්‍රමහත්මා ඉන්නවා, අපි එතුමා ප්‍රධානම. ඒ සියලුම දෙනාටත් අපි ඒ සියලු දෙනාගේ මේ පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. සියලුම ඥාතීන් මේ පින් සතුටින් සාධනා දේ අනුමෝදන් වේවා. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපිට මේ පින්නතුන්ට මේ අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරපු, මේ කටයුතු සාර්ථක කරගන්නට අවවාදන් ශාසනා සපයපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහියංගන විභජ්‍යවාද වැඩසටහන සාර්ථක කරගන්නට, අපිට සංවිධානය කරගන්නට මහා උපකාරයක් සැලසුවා. ඒ කටයුතු සංවිධානය කරගැනීමේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සදා සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාට සංවිධානය කළ දාන ගිර ප්‍රසාදී කටයුතු සූදානම් කළ ඒ සියලු පින්තුන්ට, අපිට මෙරටට වැඩි වැඩම කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරපු මදුරිකාර්මා සමුමාත්මා, ඒ වගේම අනිත් ඒ සියලුම සුජාතාම්මා ලක්ෂ්මන් මහත්මා ඇතුළු ඒ සියලුම පින්තුන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සම්බෝධි විහාරයේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා. සියලුම දෙනාට නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය සැලසේවා. කායික මානසික සැනසීම උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලස නිච්ඡන් මතා පචායනෝ චතරෝ ධම්මා වද්ධන්ති ආයුර්ණ සම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේව චේතු දාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.